අද ආයු තුලින් අපි කතා කරන්න යන්නේ ලුණු වැඩිපුර භාවිතයට ගතහොත් ඔබට මුහුණ පෑමට සිදුවන සෞඛ්‍ය ගැටලු පිළිබඳව. ඉතින් මේ කාරණාව අපි හැමෝටම වැදගත් වෙන හින්දා අවසානියට එක් රැඳී ඉන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ලුණු කියන්නේ ආහාර රසවත් කර ගැනීමට ඕනම කරන අමුද්‍රව්‍යයක්. හැබැයි එක් දිනකට මිනිස් සිරුරට අවශ්‍ය කරන ලුණු ප්‍රතිශතයක් තියෙනවා කියලා ඔබ දන්නවද? මේ નિયમિત ලුණු ප්‍රතිශතය ඉක්මවා ලුණු පරිභෝජනය කළොත් ඔබ ලෙඩ රෝගවලට ගොදුරු වෙන එක නම් වළක්වන්න අමාරුයි. දවසකට අපේ ශරීරයට අවශ්‍ය ලුණු ප්‍රතිශතය වන්නේ ග්‍රෑම් 5ක්. ඒ කියන්නේ කපාපු තේ හැඳි එකක්. හැබැයි වර්තමානයේ සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙක් ලුණු තේ හැඳි එකහමාරක් හෝ දෙකහමාරක් අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නවා. ග්‍රෑම් වලින් ගත්තොත් ග්‍රෑම් 9ත් 12ත් අතර ප්‍රමාණයක්. ඉතින් මේ ආකාරයට අධිකව ලුණු ආහාරයට එක් කර ගැනීම ශරීරයට හොඳයි කියලා ඔබ හිතනවද? අධික රුධිර පීඩනය, හෘදාශිත රෝග, අංශභාගය, දියවැඩියාව, පිළිකා, නිදන්ගත ශ්වසන රෝග හේතුවෙන් අපේ රටේ වාර්ෂිකව 83% ප්‍රතිශතයක් මිය යනවා. විශේෂයෙන්ම හෘදයාබාධ, අංශභාගය වැනි රෝග තත්ත්වයන්ට මූලිකව බලපාන්නේ අධික රුධිර පීඩනය. මෙහි ඇති විශේෂිතම කාරණය තමයි අධික රුධිර පීඩනය ඇතිවීමට මූලික හේතුව වන්නේ අධික ලුණු භාවිතය. දැන් ඔබට තේරෙනවා ඇති අපේ රසනහර පිනවන්න අධිකව ලුණු භාවිතා කළොත් ලෙඩ රෝග ගන්නාවක් අපිටත් නොදැනීම අපි කරා එන බව. ඒ වගේම තමයි අපි වෙළඳ පොලෙන් මිලදී ගන්න සකස් කළ ආහාර. එහෙමත් නැත්නම් ඔබ කියන විදිහට ප්‍රොසෙස් ෆුඩ්, ජංක් ෆුඩ් නැත්නම් ෆාස්ට් ෆුඩ් වල ඔබට හිතා ගන්න බැරි තරමට අධිකව ලුණු අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේ සකස් කළ ආහාර ඔබ දරුවන්ට එදිනෙදා ලබා දෙනවා නම් ඔවුන් අවුරුදු 20කටත් කලින් ප්‍රෙෂර් රෝගියෙක්, හෘද රෝගියෙක්, එහෙමත් නැත්නම් දියවැඩියා රෝගියෙක් වීම වළක්වා ගැනීමට අමාරු කාරණාවක්. ඒ නිසා කට පරිස්සම් කරගෙන රෝගී නොවි නිරෝගීව සිටිනවද, එහෙමත් නැත්නම් වෙළඳ පොලේ නිතර නිතර දකින්නට අහන්නට ලැබෙන කෘත්‍රිම ආහාර වර්ග වැඩි මුදලක් ගෙවලා රස කර්මින් ආහාරයට අරගෙන පහසුවෙන්ම රෝගී පුද්ගලෙක් වෙනවාද යන්න කියන කාරණාව ඔබට බාරයි. ඉතින් මෙවැනි වටිනා කරුණු ඉක්මනින්ම ගෙනීමේ පොරොන්දුවෙන් අදට අපි සමු ගන්නවා. ඒත් එක්ක ඔබට නිදුක් නිරෝගී සුව.